සමන්තා චක්කවාලේ සු වතරගචන්තුु දේවතා සද්ධම්මං මනිරාජස්ස சුනන්තෝ සගගමොක්කදัง ධම්ම සවන කාලෝ අයංभදන්තා ධම්ම සවන කාලෝ අයබදතා ධම්ම සවනකාලු අබදත නමුතස්ස භගවතු වරහතු සමා සබුදදස්ස නමුතස්ස भගවතු වරහතු සමා සබදස්ස නමුෝ තස්ස භගවතෝ ඇරහතෝ සම්මා සම්බුත්දස්ස බුද්ධානුස්සති මෙතාච අසුභංමරනස්සති ඉතේමාචතුරාරखा බික්හුභාාවය සීලවාතිී. ස ධර්ම ශ්‍රවනාබිලාශී ගුණබර වාසනාවන්ත තිඟත්න අද දවසමිපින්වතුන් සූදා නම්බන්නේ ලෝතුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා ලෝකය පිළිබඳව ලෝක සත්වයාට විග්‍රහ කරගෙන යන බොහොම සොඳුරු ධර්මතා රාශයක් අතර ජීවිතයට ගලපගන්න පුළුවන් ජීවිතයට එකතු කරගන්න පුළුවන් යම්කිසි කරනාවක් හෝ දෙකක් හෝ පිළිබඳව කාලයට අනුරූපීව ශ්‍රවණය කරලා ඒ ධර්මතාවවට අනුරූපීව ජීවිතය සකස් කරගෙන මෙලොව ජීවිතය සාර්ථක කරගන්න පරලෝක ජීවිතය සෝපත් කරගන්න මේ ධර්මදේශනාවෙන් ලබන ධර්ම ඥානයේ පුුණි ශක්තිය ඒ කාන්ත පාර්මිතාවක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්මය ශ්‍රවණී කරන්නට. පඟත්ී දරූ ලොකු වෙන කොට අම්මල ක්‍රවාණු කෝලව දරුවන්ට හොඳ නර්ක කියලා දෙන වෙලාවේ. ධර්ම ලාබේ කියනෙ එක විශේෂයම මේ වගේ තරුණ දුවෙක් පපුොතෙක් ධර්මේට යොමු කරගන්න මම එක කියවුණු කොට මදක් වුණු කාරණාව කියන්නේ අමල ත්තලා විදිහයට සත්පුරෂිව තමනු ධර්මය ලාබේ ලබපු වෙලාහවෙේ ඒක දරුවන්ටත් දෙන්න උත්සාකරණක හරයම ප්‍රසංසා කළයුතු කාරය. මොක දවෙනකොට බොහෝ මවපියන් තමන්ගේ දරුවන්ම ජීවිත රේසිකේ දුවනවාව මිසක් මෙ ජීවිත රේෂසකින් එතර වෙන්න සංසාර ජීවිතෙන් එතර වෙන්න නික්මෙන් පාර පෙන්න්නන කල්්‍යාන විතර දෙමවපිය අදාඩුයි. ඇනිසා ඒ දරුණොත් මෙමශ්‍රවණය කර හිඳෙනෙ වී. අපි අම්මල තාත්තල අපිවිනක් බණක් කියව කියලාවද කව දහරි ලොකුවෙලා ලොකවෙලා හරි මෙ ශ්‍රවණී කන්නට අවස්ථාව ල බෙනකොට සංසාරයෙන් නික්මෙන්ද මේ කුසල් හේතු කර ගනිී නහම තමයි සත්පුරුෂ දෙමවපියන් සත්පුරු ඥාති සත්පුරුෂය දරුවට හැසිරී යුත්තේ හැබැයි මේකුත් තියෙන මේක සමාරක්වට දැන් ඔය පිතර දන මේ බන අහලා මේ බන හල ේදටහරි පුතා හරි කාටරි මාන හින් ෝරකි. උදාාරණය එතොකොට අ යක්ක්ෂ්‍යාරූඩ වෙන්න බැ සත්පුරුෂව පාර පෙන්නුවනම් සත්පුරුසිු ආසිරවාද කරන්නත්. ඊට වස මදයි අප පන්දිනට බනක් යෝගන්න ගේ අන්තිවට වෙච්චද මේම අරකය මේකකර ඔලිවත්ගාගනන්න න එහමුණනත් එක ප්‍රඥාවන් තොරයි. ප්‍රඥාවන් යුක්ත කාරණාවටනකට එකහරි රහයි එකහරි ලස්සනයි හරි රසවත්. ඒබ මත තියාගෙන ධර්මදේශනා ශ්‍රවනය කරන්න ධර්ම දේශනාවට මාතෘකා කළේ පිරිවත්න ඇතර මිතුර හලත් ඇති සතරකමටහන් කියල එකක් පිළිබඳව. බුද්ධානුස්සති මෙත්තාච්ච අසුභං මරණස්සති. මුණද හතර බුද්ධානුස්සතිය මෙත්තානුස්සතිය අසුභය මරණ සතිය ඉති ඉමා චතුරා රක්කා මෙන්න මේවත් චතුර ආරක්ෂක භාවනා කියනවා. මනආරක්ෂකද චතුරාආරක්ෂක භාවන බික්කු භාාවේී සීලවා භික්‍ෂුවගේ සීලයේ ආරක්ෂා කරවන භික්ෂුවගේ සීලයේ රක්කවන්න. භික්ෂුව පරිස්සං කරවන වැටවල් හතරක් තමයි මේ චතුරාරක්ක භාවනා කරකින්. භික්ෂුව කියන්නේ සාවින්හන්සේ වෙන්නත් පුළුවන් නැත්තම් පටිපත්ති සම්පාදක පුද්ගල ඇත ප්‍රතිපත්තිය සම්පාදනය කරන පුද්ගලය. ධර්ම දේශනා පටිගාහ පුද්ල ඇනෙේ ධර්මදේශනා වහනකිනනාට විත රක්නෙම යම් කෙනෙක් දෙවියෙක්වේවා මනුෂ්‍යයෙක්වේවා භික්ෂුවක් වේවා උපාසකෙක්ව උපස්කාාවක් වේවා යම් කෙනෙක් ප්‍රතිපත්තිය සම්පාදනය කරනවද. පටිපත්ති සම්පාධක පුද්ගල කියන න්‍යයෙන් මෙතැනදි. ඉති මමා චතුරාරක්කා භික්කු භාවය සලවා කිය කිවවා. ප්‍රති මේ භික්‍ෂූ කියනක එකක තැන්වලද ඒක අර්ථවලින් විග්‍රහවෙන නිසා ප්‍රතිපදාව ගෙන යම් තැනක ප්‍රතිපද වඩන්න කිය කිවන්න න බුද්ධානුස්සතිේ මෙතතා ය සුබම් ම මරණස් සති කියන එක. භික්ෂුවට මේ සිවරදාගත්ත කෙනාට විත රක් නැමි ඒක අපිවතුොල්ලා වැඩිය යුතුයි මොකටද සතර වැටකට පිගදි මේ අපිත් ොකෝ දෙැ ඔන්න අපි මැද ඉන්නවා කුමරක ඉන්නවා ඒ කඹරට අලි හරි කොටි හරි මුල කවුරුහරි නවා සත්තු කියලා මොනරුහරි අපි මොකද කරන්න මේ කුඹර රැකගන්න මකක්ද කරන්නේ වට කරලා වැටක් ගානු වටකරල මේ මුතරෙන් එකයි දකුණ එකයි නැගනීරෙන් එකයි වටහිරින් එකයි වැටවල් හතර ගැව්වාම කිසිම සතකුට මේ ඇතුට එන්නබෑ. ඒ වගේ යම් කිසි භික්‍ෂුවක් සීලියයෙන් රකිනවන. භික්‍ෂුවක් මේ ප්‍රතිපදාාව ඇතුරේ රක්කවන වනම් ඒ රක්කවන්න බලපාන ප්‍රධාන වැටවල් හතර තමයි මේ හතර. මොනවද බුද්ධානුස්සති මෙත්තානුස්සති අසුභානුස්සති මරනාා නුස්සති හල තියෙනවානේ කියල දෙන්න අද පින්වතුනට මේ භාවනාව උපයෝගී කරගන්න කොහොමද කොහමද මේ භාවනාව කරන්නේ මේ භාවනාවන් කරහම් මොනවද ලැබෙන්නේ කොයි කියෙන කොයි භාවනාව කළයුතු ට මටි කාගරි වටින. බුද්ධානුස්සති එකදී බුද්ා නුස්සති කියෙනෙ එක බුදුරජාණන් වහන්සේ වඩන්න කියලා අපිට කිව්වම බුදු කෙනෙක් කියන්නේ කවුද කියනෙ අපේ ඔඩුවට යන්න පේ අපි මහනවනේ යයිි ිටපු ගමන් කියලෙන ඔලුුවත ාල බලන්න කියෙයි. අංයවිල්ලද කිය ලනෙමේ ඔළුවන කොන්්ඩනය කිමතක්කෙන් න මහන වෙලා කමතක් එන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේව අමතක කළොත් මේ ශාසනයේදී අපිට මේ සාසනය අමතකව මොකද අපි මහනුුණේ බුදුරජාණන් වහසගේ වනය විශ්වාස් කරලා උන්වහන්සේ දේශනා කරපපු ඒ උතුමන් වහන්සේ දේශනා කරපපු සම්බුද්ධ සාසන පයටට පිසරන ලාගෙනකට අපි පුදදුම ශස්තෘ ගරවයක් තියන ප දැම දැක්කර පේද භික්ෂන් වහන්සේ නව එයා මෙයා එයාට මෙිහමුණා ු බුදුරජාණන් වහන්සේට එයා මෙ මයි අර පවුල් කඩාක් එහම කියන පුළුවන් අප අමටවත් එඒ ඔයා කියර කතා කරනවාද අපි අපේ අම්ම කෙනෙක්ටවත් එයා ඔයා මෙයා කියල කතා කරන්නේ බුදුරජාණ වහන්සේ කතා කරන්න පුළුවන් ඒ ශාසනයේ අමතක වෙච්ච සව් රඇතුලින් බඩ පෝෂණය කරණය සහර වෙලාට එහ ඉන්න පුළුව ඔව සි කියන්නේ පැයි අපි නමුත් මෙන්න මේ කහන්දර මතක තියාගන්න එහෙම නැතුව බුදුරජාණන් වහන්සේ කියන්නේ කොයිවාගේ උතුමැක්ද උහන්සේට බුද්ධකිව්වයි උහන්සේ බුදනේ මොකක්ද බුදු උනා කියන්න මොකක්ද නිවන් වැඩිය කියන්න මොක්ද අපිට ධර්මය අමකක්ද මේ ධර්මය හරය මේ ඔක්කොම බුද්ධා නුස්සතියත් එ අපි තුළ වැඩ එකසිහිය බලඳ බුදුරජාණන් වහන්සේ නමක් ලොතුරු බුද්ධත්වය පතාගෙන කොයිසා කාලයක් සංසාර පාරමිපුරණන වන කිය ගඟතුර හලතය නොමේ වනි බොහෝ කාලයක් ගෞතම බුදුරජාණන් වහන්සේ විසියසංකයේ කල්ප ලක්ෂයක් මනව ප්‍රනිධාන වශයෙන් වා ප්‍රනිධාන වශයෙන් පාරමි පුරලක්. තවත් සාරා සංකයේ කල්ප ලක්ෂයක් අසංකේය හතරකුත් කල්ප ලක්ෂයක් වෙනවෙනම. ත් මේවා මේ පොඩි කාලවල් නෙමෙයි මහාකල්ප මහාකල්පයේ ඒවා සංකයය හතරක් ත මහාකල්පක මහාකල්පැක තුළ තියන පුංචි පුංචි කල්ප දෙසේ පණසෑ පුංචි පුංචි කල්ප දෙසේ පන සහැක් එකට වෙච්ච තැනට කියන හකල්ප කක් කිය එ තුළ නිිකං හිතන්න පුංචි කල්පයක් කියනම කද කිය ල පිීතු. උපමාවක් යොදුනක් යොදුනක් පලල ටැන්කයක් හදනෝ කියක් සයිද යොදනක් ස යදදුනක් කියන්නේ හැතැක්ම දාසයක් හැතැක්ම දාසයක් උසයි හැතැක්ම දාසයක් පලල ලොකූ ටැන්කයක්ම උසත් ඒ වගේ මේ හරියටම සමචතුරශ්‍ර වූ යොදුනක් ස යොදනක් පලල තැන්කයට කවරුහරි කෙනෙක් අබ අරගෙන නැවිල්ලා අවුරුදු සීයකට අ ඇටේ ගානි ධාරම් ලො කොච්චර ලකට යුදුනක් පැත්තකට දාන ලීටර් දහ වතුරු ටැන්කික් ගන්නකු අවුරුද්ධකට නෙම අවුරුදු සීයකට එකා බැටයයි එක බැටයි කව කොච්චර කාලෙක දයි ලට ලීටර් දාහහි ටැන්කියක්ක් කරන බැට දාන හිතන්නදෑනී යදනක්ුස යදනක් ප කල එකට පින්ගන්නේ බ ගැල්ල දෝසර් කරන්න. අ ගැනල්ල වර දාලා ම මොනවාහරි කර කළ හටමට කලත්තල කලත්වල බලත්කාරයෙන් දාගෙන දාගන කියත් කොච්චර කාලයක්යි රක පුුවන් අවුරුදු සියකට කබැට ඔබට දාලා කව දහරි දවස්කොට ඇැකි පිරීද මහනන. කල්පෙවරවෙන්න ඒ වගේ ඒ වගේ කල්ප කල්පේ කියැන යුටත් වඩා වැඩි ඒ වගේ කල්ප දෙසියපන සයක් මහාකල්පකයි එවැනි මහාකල්ප අසංකය හතරක් අසංකේයක් කියන් එකයි බිදුු එකසි හතලිය. එවැනි මහාකල් පසංකේය හතරකො තවත් වෙනම එවැනි මහාකල්ප කල්ප ලක්ෂේ බලන. ඉතන්න ඒ තරන් කාලයක් පාරමිතා පුරල් ඇයි පංගි එච්චර පරමිතා පුරන් වනේ බදු කෙනෙ එතම මේ සම්මමා සබුද්ධත්තය කෙ මේ ෝක ලබන්න පුළුවන් ශ්‍රේෂ්්‍රම පලයා එතකොට ඒ පලේ නිලාගන්න යන උතුමෙ කරන්නන කැපැකෙරෙහි පොඩිනේ බොහෝ සත්වයන්ටුපකාරය කර කර බොහෝ සත්වයන්ට ධර්මය අවබෝධ කරවර බොහෝ සත්වයන්ට නිර්වාණසුවේ කැන්ද කැන්ද හෝ සත්වයන් සතරපාය ගලවල ස්ර්ගස්ථ කරර යන ගමන කැලවරම ප්‍රතිඵලය තමයි බුද්ධත්වය ඒහමට මේ ගයින් ගෙඩිය එන්නවගේ මම් බුදුනා කිය ඇන්න බැ එහම බදුුව චට්ටලා චට්ට කියලා කෙනෙක් හිටියා අප මේ කලින් කියලා තියෙනවා අයි කියන්න මේ වබ්ඩේටන්නුවෙන් චට්ට කියලා කෙනෙක් හෙටියා ඒ චට්ට කෙදස පන්සල් ගිල්ල ඇහවලු මේ ුදුරාන්ේ ිනිස්ක්‍රමණය කන එක ගැෙන බණක්කිවලු පන්සර හාමුදුරු මෙ දැනගන්නතර හැම දෑම බදානස් තියන ම මේ කියන්නේ බුදුරාන්හසේ ගෙන හදවතිින් පැන ගින් නනි සතුරමකක්දිගේ. චට භිනිස්ක්‍රමණය කරනක ෙනන චට හි තවු මාත් බදුවේන ඉන්නක දෙන්නම් පාර ගෙදර ගිය ගෙදගෙන දෙහර කතාව මතක්වන්නලු මුලින්ම කළේම කක්ද ගෙදරින් පෙන්න ගෙදරින් ඔන්න පැනල කන්තක ඔහයනකොට කතක නෑන ළංගේීටයල මීහරක. ැගු ම හරකි පිටට නරජන අදියහයනකොට නැතිනිසා කුණු වැලකින් හරකාත් වන්න ගෙන ගියයාලු ඉට කෝඩ පන්න තියෙනවානේ කඩුවක් බලනකොට කඩුවක් නෑඩු ගත්වලු මන්්‍යට අරගෙන තමන්ගේ කෙස්වැටියත් තුල්ලලා ර බදුරන් වස වවස්්‍රහසට විසිකරට සිද්ධාර්ත්තු මාරය වස්ට අයින් කරනකොට හා බ්‍රක්මය සවරුගෙනලදනැන චටතත් තමන්ගේ ගීහු ටික වුණුවලු උඩට ැමට කවරුත් අල්ලගත් කෙනෙක්. ඒ හම ඔන්න හෙම මවාකල හහිටිය. දැ ඔන්නම බුදුනාක හිතාගෙනන්නඩු. අන්න ඒ කිය ඒ චට්ට ලබුද ම ර්තමාන ැමට හිට පු ම අප අම ගීකෙදරක්ීමම දවෙ ලයින්න කියන මංග්‍රහත්ත ලයින්න කියන. හම මේ ගහන් ගෙරන්න වකරන්නම ඒවට බොෝ කාලයක් පාරමය කරලා අමිත්ත බාන වචචනය බුදු කෙනෙගේ වච්චනය වහන්ඩනේ කොච්චර අර කුරවී කහට හනයි කිය බදුරාන් වහසගේ. කටහන්ට යන්තන්හරි සමානව කරන්න පුළුවන් කාටද කුරවීකහන්නට ධර්මාශෝක යතුමානට බිරින්න. බිරිඳට ආසහිතුන බුදුරජාණන් වහසගේ ශබ්දයහන්නටහට ඇව්වා බුදුරජාණන් වහස කටහනින් කටවත් කතා කරන්න බැයි දෙ කිය කවුරුත්ත හැබයි කුරවීක කියල පක්ෂික්කන්නවා. හිමාලිඉන්නේ බෝම හොයාගන්න දුරල බ කෙනෙක්. කොරවීක පක්ෂයාගේ කටහන් යන්තන් බුදුරජාණන් වහන්සේට සමාන නෙමෙයි නිකං ඒක හල බලන්නකු ඒයටත් වඩාම හිදීකිවා. කරවක පක්ෂියයක්ක දැන්ගේ ධර්මාශෝක රජතුමා එරත්තරං කූඩුවක් හදලා කරවීක පක්ෂයෙක් මගේ පින් බලින් වැඩම කරත්වා කල අධිෂ්ාන කළ කුරවීක පක්ෂයෙක් ඇවල කෝඩුව ඇහවා වැැහ්වට දැන් කරවීක කතා කරන්න නැෑනු. එයට පස්ස දන්න බ්‍රාක්්මණයෝගෙන යැහුවට පැසක වලුමින්. ක කතාරන්න තමන්ගේ නාති දක්කොත් විතරයි නිසා වට කරන්න අඩිතියන්න දැ ුන්න කන්නාඩි ඇති බටසය කරවපක්ෂය මහා ප්‍රීතිීෙන් ශබ්ද කරන්න ගත්තල් පඟන්නේ කුරවීක පක්ෂයගේ කටහන්ට කොච්චර ලස්සනද මහිද කියනව නම් පියාම පයාාම්බ හිටිය අනිත් සත්තු තමන්ගේ තටුගානික නවත්ත ගත්තල් ගොදුර පස්සෙන් දුවදුව හිටිය කොටි දේනුව. ට ගත්තු අඩිය පල්ලයාට තියනන්නතුව ශබ්ද්‍ය හාම හිටිය කිය ඒ තරම් මිහිරී අහන කෙනෙක්ට කකුල් දෙකින් හිටගෙන ඉන්න බැරි තරම් මෙහිරී බුදුරජණන් වහන්සේ කොයිසාම හිටියට ධර්මය දේශනා කළ හඳ වගේ කියන. බුදුරජාණන්සේ හඳ වගේ හඳ අපි කොළඹ ගිල්ල හස ැලුවොත් හඳ කොළඹ ඒවෙලා මතර කෙනෙක් අහසබැලුවොත් හඳ කොයිතියන්නේ මාතරහසේ අන්රාධපුරෙයිනම් බැලුවත් හඳ අන්රාධපුරය හස. ඒ වගේ බුදුරජාණ වහසේ වැඩයිද්ද කවුරු කොහේයිඉනක් බැලුවත් කොතන කොහොමිනක් බැලුවත් මගේ දිහා බලාගෙන මට බන කියන වගේ. භාෂා සියදහස් ගණන කාය බනැහැවත් සියදහස් ගණනකායට භාෂා සියදහස් ගැනින් වැටහෙන්. තම තමන්ට තම තන්ගේ භාෂාවක් දැනෙනවා කියන. බුදුරාණන්හස බන කියනකොට. පොච්චර ලස්සනක් දනේ කොච්චර වේගේ අද බවංග පරිවාස කාලය අඩු නිසා වචන උච්චාරණය ව්‍යන්ජන ශබ්ද කිරීම ධර්ම කාරණ ඉස්මතවීම් උපමා උපමයන් භාවිතා කිරීමම් අපමි කල්පනා කර කර කිය කියවන කියන්නේ නෑ එ ගඟක් ගලනවා වගේ ගලාගෙන ගලාගෙන යන්නේ කොේ හිටිය කොඒ හිටිය ඒම බුදු කෙනෙ ද්‍යාස්චාරය අ මහාසමය සූතරය එක වෙලාක ික්්ුවක් කොටියකට වෙලා සධ්ජායනා කරන සද්ජායන කරනකොට මගේ පංගත්නී බුදුජාණන් වහන්සේගෙන් මහාසම හපු එක දේවතාවයක් මේකට හසසිහිතල ඇල්ල සාදුසාදු ස්වාී උබහන්සේ හර අපපුරඩුවට මහාසමේ ස්ජයන ක ලාක්ය. භික්‍ෂවාන කවුදය ස්වාමිණිමන් දවතාවයක් දවතාවයක් කිවට මට පේ නෑනි කෝ බලන් න ස්වාමීණී කාතාවක් තනින් කුටියටනෙක හොඳ ෑනෑ යතුර හිලි ඇගිල්ල දාලා පෙන්න්න ක. හාකිව තුර හිලින් ඇගිල්ල දානකොට මුළු කාමරයම ඉර පැව වගේ ආලෝකමත්තු වනා ක කියෙනව මහර දේවතාවයක්ද එහමයි. ස්වාමනි මමයි මහසම සූත්‍රයේ බුදුරාණ වහන්සේගේ ශත්‍රී මුකයෙන් මැහවා අනේ ඇත්තද සාධ සාධකව්. කොහම දැවුයි බුදුරන් වහසේ ළඟහිඳ ලද අනේ නෑස්වාමීනිී. මං කලින් බුදුරන් වහසේ ළඟ හිටියා හැබේ ටිකක් කලා යන්න යන්න මහේශක්ක්‍යයාව. මහේ ශාක්‍ය දෙවරු එන්න එන්න මව ටිකින් ටික ටිකෙන්ටි පස්සට විසික් වෙලා අවසානිිති මං මේ සෝත්‍රය ඇව්වක් මහමෝද කරවටක් බැහැලායිකිවවා. බෙල්ල විතරක් උඩටයාගෙන හලත. එතකොට ච්ර දුරීන් සූත්‍රී උඹට කෝචර හොඳ ැහුුණද අනේ ස්වාවීදී මනවාද මේ කියන්නේ බුදුරාණන්ස පුඩ සඳවාගේ ඇත හහිටියත් මගේ දිහා බලන්ගෙන්න්නාවගේ දැනුන මගේ කණට කරල කියනවගේ මට දැනුේ එත්තයි බුදුරජාන්සගේ ආස්චාරය එම බුදු කෙනෙක් කටඉන්නේ වනාහසේ ගස්චාරය පැත්තේ අස්්චර්ය වහසේ බුද්ධ ලීලාවිෙන් වැඩියොත් අඩිය තියෙනකොට උඩටමතු වෙලා තියන පස් ගොඩලි පොට යනවා පොළවෙෙන් යට හැදිල තිනෙන වලල් පිරිලා පොළොමටමටයන. අවදාවත් බුදුජාන්හසගේ සිරිපතුල් වලකට ගැට්ට වදින්දිනේ. බුද්ධ ලීලාවෙන් ගියුත්. මතකන විශාලාවේ තුන්වී ඇතිවෙච්ච වෙලාවේ. බුදුරජාණන් වහන්සේ විශලාාවට අඩිය තියන කොටම මල්නැස්සක්්‍ය. ගෙල දූවෙලි ටික අයින්කරලා හොළඟ ඉබේම හමලා රිතිය ොලටි කයින් කරලා උන්හසේ යන යන තැන්වල මල් පිප එහම උන්හසගේ ආස්්චර්ය මේ ුදුරජාණන් වන්සගේ බ්‍රෝපයෙන් අපිට දකින්න පුළ අනස්චර්රය විශාලාට අඩියති අදදම මලමිනි අරවාමක් ෝ මයින්මලා ගිහිල්ලා බෝම ලස්සට වශාවක් පතනය වනාා කිය එහෙම බුදු කෙනනෙ කවදාව කොන්ද පාත්කරන්නේනේ හැරුණොත් බෙල්ල විතර කරවන්නන්නේනේ ඇතක් හැරෙනවාගේ ඩු ඇඟමත් එක්ම හැර හල්ලතයනවා. හවක්ගාට කියියොත් ංචි දොරක් ංචිෙදරක් ඔළුහවුව මදිනම් කබදාවත් ඔළුුව පාත් කරගෙන බදුරන්හන්ස ඇතුළට වලන්නේන්නේ. එක්ක පොළවප පාත්වෙලා බුදුරජාණ වහන්සේ අවශ්‍ය ප්‍රමාණයට දොරයදෙනවා නැත්තම් උළුහූට කියලා බුදුරාණ වහසේ අවශ්‍ය ප්‍රමාණයට ර ඒතමයි සංසාර පින එඒ ධාතුට අතතියන්ටඒ ශරීර දාාත් අඩ්ඩුම පින්ගත්නි කෙනෙක් බුදුන්ට කියලා අහිදී කට්ටක් කයින් කරානම් ඉදි කට්ටක් අයින් කරානම් තුන් ලෝක ධාතුුවම ජලයෙන් යටව වන ගින්නින් පිච්චුනක් බුදුන්ටයින් කර ඉදිකට කොත් වවෙ එතම බදු වන්හසේ කාස්්ච උන්හන්සේගේ ලේසලවන් උන්හසේ පැත්තගෙන් තිය ේධර්ථ කියයන පශ්චිීම භවි කාත්මය උබදදුනාට පස්සෙ උන්හස වපවත් කරන්න තියා පෙරනිවන් පාවන්න තියා ජීවිතයට තර්ජනය කරන්න තියා ලේ බින්දුවකට අතතියන්න කාටක්දය. හෙමවාමිතයි දවදත්තලේ සැලව් වන දේවදත්තලේ සෙලවෙන දත්ත ගල්පතුර වැදිල බදුරාණවාහසක සිරිපතුලේ ැල්මක් ඇති වුණා විතරයි. ජීවක කල්ප ලක්ෂක් පාරමිතා පුරාගෙනාව වෙනම ඒ ලේධාතුට අතතියන්න එතන ඉලේ කැට අයින් කරින් ඒ සොලවන්න කාටත්ම ඒ තමයි බුදු කෙනෙක් ලෝකයට පෙන්වෙන මපුදුමය තමන්ගි පුතාවෙච්ච රාහුලට වගේම සොහනිින් එක්ං ආපු සුනීතර සෝපා කලට මට්ට කු්ඩලීලලාට එක වගේ පිහිට වෙච්චතුමක් බෝ අය දක තනකදයනවර සුකසාමනය භාවනා කරන්නකොට බුදුරජාණන් වන්සේ ව්‍යහාරස්ථානයට ගිල්ල රැක්ක කියලා උනාසේ භාාවනාවට සාරිපුත්‍ර භාරාතන් වන්සේ හානියයක් වේ කියල බදුරජාන්සේ ගිහිල්ල දොරබී සක්මන් නිදන දොරගා රැක් බලන්නනේ මන්ගේ සන පුංචි සාමනනිර සන්සනම ක්‍රාත්වනක ොරගවටගේ ශස්තෘන්හන්සනමක් කිවවා කොයිසා අස්්චරයක්ද කියලා තාත්තෙක් පපුතෙක් දිා බලනෝගැර පූතිගත තිස්ස මහරහතන් වහන්සේ අසනීපයට පතිච් වෙලාවේ තරන්හස අසනයට පත්තච්චු වෙලාවේ තාත්තෙක් වගේ ගිහිල්ලා තාත් එෙක් වගේ ගිහිල්ලා තමන්ගේ ඩෑතින් එ කෙතකුණු වතගාලා ඒ කුස්්ට අයින් කරල උනවතුරෙන් දෝවනය කරලා පරණ චීවර හෝදවය උන්නාහසර කොච්චර සනීපයක්ක් දුන්න දන මාව විශ්වාස කරල මගේ ශාසනයට ආපු මහනුන් කවදාවත් අසරන වැඩින. ඒ නිසා කවදාවත් කාවත් අසරණ කරන්න එපා. ය ගිලාන උපටේ සෝ මංගු පට්ටයකිව යම ගෙලනුන්ට ප්‍රස්ථාන කරලානම් ඔහු මට පස්ථාන කරනකිින් මට පස්ථාන කරනවකිෙනෙක් කියනකද වරදියට ගන්නත් එපා එකනේ බුදුන්ට පස්ථාන කිරවත් ගෙනලනුන්ට පස්ථාන කිරීමත් එකක් නෙේ ද් වචනයට පස්ාන කිරීම බුදුරජාන්ස කේරතියන ගිලනුට පස්ථාන කිරීම කළ යුතුයි කියලා. එනිසා යම ගෙලනෙක්ට පස්ථාන කරනවන එයා බුදුරජාණන් වහසේගේ වචනයට පස්ථානක ඒක බුදුන්ට ඇපූ පස්ථාන කරන කෙනෙක්. බුදුන්ගේ වචනය ගෞරව කරන කෙනෙක් නැතුව බුදුරජන්සයට බේෙත් කරන එක ගිලනෙක්ට ෙත් කර එකයි නෙමේ එක වෙනස් හැබැයි බුදුගේ වචනයට නගත වෙච්ච කෙනෙක් බුදුගේ වචනයටට පස්ථාන කරන කෙනෙක් එනිසාකොය ගිලානංගු පටේය සෝමංග පටේ එයාමට පස්ානක. හදන්ද ඒ ආස්්චර්ය දෑසකින් දකින්න බුදු කෙනෙක් මේ ගෞරවනීය බුද්ධ ලීලාව ඇස් දෙක දකින්න කොයිසා පිනක්තියන්න ඕනිද කියලනෙ හිතාගන්නවත් බැන පිප්පලි කුමාරයා ලියගෙදර අතෑරල දාල එනවා. එනකොට බුදුරජාණන් වහසේ මගඟට වඩි නවා ොක මේ පිප්පලි කුමාරයන ආකාශ මනාතන්සක ගිී කාලය ඒ සිපාසක කෙනන්නේ ම උතුමෙක්. බද්ධ කාපිලානාවත් පිප්පලේ කුමාරයයක් කැනෙ පුබ්බ හේතු කසිීල්ල පූරජීවිතය හේතුනි සසීලය රැක්කවුතුම්. ස්වකීය තමන්ගේ මදුරාත්‍රියය පවා තමන්ගේ මදුරාත්‍රිය පවා මංගල රාත්‍රිය පවා වීත රාජිකන්සේ ගතකර පුතුමු. දීත රාගිකයන්සේ ගත කරුතුම්. දෙන්න විල් හන්දියෙන්ගෙන් වෙන කොට මහපොව කම්පාව්නා ්‍රික්‍ෂු හසලාන ස්වාමින් යයිමි මහපොල වෙලා කම්පාාවු. බද්ධ කාපිලානවත් පිප්පලීත් අද වෙ වනා එ වෙන්වීම දරගන්න ැරු නිමපපුල කම්පාවුණනාක් කිය. එම කියල බුදුරන්හන්සේ මගට වඩිනෝ ගිල නුගගහක්ගාවව සවස්කාලයේ පුද්දම බුද්ධලීලාමක් දැක්වා කියනවා. රැස්වලලු තමන්ගේ බුද්ධ රශ්මිය රශ්මි පපුංජ පුං්. ර්ම පුංජ පුංජ කියයනෙ කරත්ව වගේ ලොකෝට විදෙවව කියනවා. හෙම තැන අපි දකින්නේ රැස් වලල්ලි තියනවගේ රව්මට යන එකක් න බුදුරණන්හන්සේගේන. නිතරම භාග්‍යවත් බදුරාන් වහසික මේ රැස්පලාව තිබබා වනාහන්සේ යන ඇන්න තැන ඒ රශ්මිය වහි දෙනවා සිනාවක් වනාව ධන්ත ධාත්වෙන් නික්මෙන් රශ්මිය හිස වටේ පැදගුණු කරලා බෝ වලංකාරව නැතිවරයි තියෙනවා මෙ දකි තර පින්තියෙන් තේරෙනද දකින්න පින්තියෙන් න දැසට පපලිුමාරරි යනකොට ුදුරාන්හන්සේව දකිින්වා පත්්‍රවෙන හොයන්න බෑ නුග ගහෙ කදවෙන හොයන්නත්බෑ පත්්‍රයි කඳයි දෙකම ස්වර්ණ වන්න රත්තරම් පාට ඇයි බුදුරජාණන් වහන්සේකෙන් විහිදෙන රශ්මී අර කඳේ තියෙන්න අතු ඉති පතරවල වැදිලා ඒ වදින වදින තැන හරිට හස්කූරු පත්වනා වගේ වදින වදින තැන ආයිත් ආයිත් කෑලිවල්ට කැඩිලා ඒ ඒ වගිහිල්ල වදින වදින තැන් ආයිත් කෑලිවල්ට කැඩිලා ඒ ඒ තැන්වල මුල්ලු නුග ගහම රශ්මි වලින් වැහිලා. පිප්පලි ඇතදිම දකිනවා අනේ මේනන්ග එෙසේ මෙසේ කෙනෙක් වෙන්න බෑමගේ ශාස්තෘරන් හන්ස ස්වාමී. දැක්ක තැන ඉම් දැක්ක තැන ඉනම් යිත්තරයක් කොයි වෙලේකවත් මූන කලින් කර ඇස්ෙක දිහා බැලුවෙන.ක් පාර ස්ත්‍රී මුොකේ දිහා බැලුවේ. එක පාරයේ ඇස්නෙ දිහා ැලුවේ ශ්‍රී භාගවත් බුදුරජාණන් වහන්සගේ වටකමනල දිහා බැලුවේ දැක් තැන ඉනම් වැදගන්න වැඳගන්න වවැඳගෙනගෙහිල්ලා. ග්‍යවත් බදුරජාණන් වහන්සි වටේ තුම් පාරක් හැරකෙනවා එක වාර්කදදි හතර වතාවක් වම් පැත්තෙන් වදනා කර පිටි පස්සින් වන්දනා කරන ඩකුණින් වදනාක් මිසරහින් වදනා කරනවා එක රව්මකට හතර පාරගානේ රවුන්තුනේ දොළස්පාරක්වෙන්න වදන කියනවා ස්වාමීණී ඔබ වහන්සේ මගේ ශාස්තෘ මමයි යබේශ්‍රාවකයා ඔබ වහන්සේ මගේ ශාස්තෘරු මමයි ඔබේ ශ්‍රාවකයා ඔබ වහන්සේමගේ ශාස්තෘ මයි යබේශ්‍රාවකය ල. පුදරන්සිකේන පිප්පලී ඔබේ මේ කතාව ඔබ ගිහිල්ල මහමුහදට කිවත් මහමෝදර අධි කර වත් මහමුහද ඔබයි මගේ ශාස්තෘ මයි ඔබේ ශ්‍රාවකය කලලා මහමමුෝද අවුදු හකට හිඳෙනවවා තියෙනවා මහමුදට බෑ ඔබේ ගුණේ දරගන්න ඔබ ඒට වඩා ගුණුවට ඔබ මේ කතාව මහාමේරුවට අතතියල මහමේරුවට කිව්ත් මහමේරුවට බයිමගේ ස්තරු ම ඔබේ ශ්‍රාවකයක් කියලා මහහාමේරු කෑදි කෑලි වලට කඩෙනවාවයකිවා. මහාමේරුවට බෑමික දරන්න. පිප්පලී උබ මේ කතා මහපොළවත් අතතියල කිවත්. මහපොල වෙතියන තන කොළ ගහත් ඉතිරිනොවන්න මේ මහපොල වෙතියන ගස්වල් විශ වෙනවාකිවා. අවුරුදු ගානකට නිල් තනොළයක් වාගන්න බැරිවෙන්න. ක තන කොල කවාගන්න බැරිවෙන්න මේ මහපොල වෙතියන ගස්වල් දිරල විනාස්වෙලා වියකිලය කිවාැ පිප්පලි මහ මුොහද ටුබේ ගුණ දරාගන්න බැරි වුනාාට මහේරුවට නුමේ ගුණ දරාගන්න බැවුුණාට මපොලවට නුමේ ගුණ දරාගන්න බැරිුුණාට මගේ ගුණත් එක්ක බලන කොට.මගේ මේ පාන්සකූල සිවර කොන කොල්ලන්නවත් ේ ගුණුවට පුළුවන්කමක්න බලන්නන්නේ කොයි සහ ගුණ කනම් ඇැත්තින උතුමක්. ද උතුමන් වහන්සේලාද මේ අපි ශාස්තරූ බවට පත් කරන්නෙන්. ආශ්චාරය විතරක් කහෙමයි. ආස්චයත ධරමය ඉහත්නේ සිටෙන්න් සිතට ඇතිවෙන බවන්ගේ මේකයි බවංග චලනය මේකයි. බවංග උපච්චේරකය කියන්න මේකයි. පංචත් වාරා වජ්‍යනය කන්න මේකයි චක්ු විඥානය කියන්න මේකයි සම්පටීච්චනය කියන්න මේකයි. සන්තීරණය කියන්නේ මේකයි පොත්තපනය කියන්න මේකයි ජවාන් කියන්න මේකයි තදාළම්බන කියන්න මේකයි බවංග කියන්න මේකයි ප්‍රතිසංජය කියන්න මේකයි චුත්තිය කියන්න මේකයි ධාතු මෙච්චරයි ආයතන මෙච්චරයි හද ඉන්ද්‍රී දරම දෙවිස්සයි විසි දෙකයි මෙහම මේ මේ හැම දේ ගැනම කියපු බුද්ධඥානය බලන්න පිග මේ මුළු ලෝකම මතට අරගෙන අය මේ බුදුරජාණන් වහ නොකී පුදයක් නැපිා. ඔඔ ඔබයි පුද්දුම වෙයි උන්වහන්සේගේ ශාසනය කතා නොකරපු දෙදයක්නෑ හැම්ම දේ ගැනම කතා කරල තියෙනවා අඩ්ඩුම උල්කාපාත ගැනප උල්කාපාතත් ඒ කාලවාග සඳගැන ඉරගැන තරුගැන හැත් දේ ගැනම් කේවිච්චි දහමක් බදුරා එතකොට වගේ උතුම් ශාස්තෘරන් වහන්සේ නමක් ලෝකට පහළ වෙලා හිටිය දෙනිම් පරිකල්පිත මාතෘකාවක් නෙමේ පරිකල්පනය කරපු මේ දැන් කෙනෙ කාලන පුළුවන් බුදුරජාණන් වහසේ හිටියම කියලාොහොමද කියන්න ඔබටත් ඔක දැකලත් නෑන මංගෙන්න ප්‍රශ් ඔබේ සීගේ තාත්තා හිටියම කිය ලබ කොමද සියගේ තාත්ත දෙකල නැතුව සීගේ සියගන්දු හිටියමද නැද්ද හි කොහමද දක්කේ මගේ තාත්ත හින්නවා කියන්නේ තාත්තට තාත්ෙක් ඉන්නඕන තාත්තක තත් සීය සන්නන් සරත් අනිවාරෙන් තාත්තෙක් ඉන්ඩෝනේ ඒ තාත්තක තාත්තමයි සියගේ සීය අපිට පේන්න නෑ හැබ වර්තමානි පේන්න තියෙන අපි දෙකළ බල්ල තේර. මේ කහාට වත රොගත් භක්ෂන් වහන්සේලාගේ කැලවරතම බදුරාණන් වහන් මේ එන්න අපට මභාවියාහර සම්ප්‍රදාය මහිදු මරාතන් වහන්ස ඉන්න ඕන මේද මාරතන් වහන්සේනට කලින්ගි රතන් වහන්සේ සාරිපුත්‍ර මහරතන් වහන්සේ ඉන්නවඕන සාරිපපුත්‍ර මහරාතන්හන්සේ ලබිවිෙන් අස්සජිමහාරාතන් වහසේ ඉන්නවන අසජ මාරතන් වහන්සේලා බිහිව බුදුරාන් වහසේඉන්නවන ඔන්න කෙලවර මේ පේනතියෙන පුොරුක කම මේ කල්ලගල්ගෙන්ල්ගෙන් අල්ලගෙන ඔබ ගියොත් ඔබ හුවව අන්තම කෙලරේ කවු බදුරාන්හන්සේ. න කිව ශ්‍රමණ දුසීලය හරි දැකලා දුශීල ශ්‍රමණය කටියොත් ඒ දුුසීල ්‍රමණයයටට වන්දනා කරන්න කියනවා මේ සිවර මගේ බුදුරජාණන් වන්ස පසේ බුදුජණන් වන්සේ මරතන් වන්ස දරගහිට සවර ඒ වගේ ඒකාන්තව වශන් ලෝකට පහල වෙච්ච සවස්තු වන්ස මක බුදුරජාණ වහන්සේ ඔබටත් මටත් මේ ගෝර කටුක බයානක නැවත නැවති ඉපදිිපදිී මැරිමරරි යන ස්කන්ද ධාතු ආයතන එක්ක පිච්චි පිච්චි යන ස්කද ධාතු ආයතන එක්ක ගැටගැහි ගැටගැහි යන සංසාරක් නික්මෙන්ු මාර්ගයක් කියල දුන්න. කියල දුන්නද නැද්ද කිය. එ කියලදුන්නු මාර්ගය හරි පුදුම එකක් අමාරුව කක්ල මේ ස්කන්ද පිළිබඳව තන්නාවදුරු කරන්න කන්ද පිළිබඳව තන්නහා බදුරහම ස්කද නතිවෙනවා කලකිරෙනවා කළකිරහම නොවැලෙන නො නොවැලු මිදෙනවා කලකිරීමෙන් නොවැලීමටත් නොවැලීමෙන් මිදීමටත් පාරක උතුමන් හසේ තමයි බුදුරජාණන් වහන්ස එතකොට පිගත්න මේක ඔබ භාවනාවක් විදියට කල්පනා කර කවුද බුදුරජාණන් වහන්සේ මේ වගේ පාරමිතා පුර ලාප උතුම එක. කොච්ර තියව බුදුරා අන්හස ගැන කියන්න. අරහන් කියලා කිව්ව යයි. සම්මා සබුද්ධ කියල කිව්වේ යයි. බුද්ධ කියලා කිව්ව යයි. සත්තා දේවමනු සාහං කියල කිව් යයි. භගවා කියලා කිව් යයි පුද්දුම භාකිවත් ගුණ තිබ්බි. පුංචි කාලි නම්යි මතකන රොයි මඟ පිිුතුල්ලට අ චටිකාලය අසිත තාපසය වඳින් දෙනකොට කවුරුත්න වැඳුම්ගන්න වදුුම්න්න කවුරුත්ති තියන එහෙම උතුවන් වහන්සේ නමක් ශාසන අපේ ලැබිල රුන්හස බද්ධයට පත් වනාා කියන කිව්වේ මේ ලෝක ධරමතාව පිළිබඳව අනිත් කාට තේරුම් ගන්න බැරි ඩැම්බල පිගමි අපි අපි දැ අවුරුදු ගානක් ජීවිතය ජීවත් වුණනි තතාවෝක අවුරුදු ගානක් ජීවිතය ජීවත් වෙලා ලළෙවල් කීයක ගිහිල් ලද කියෙ හිතයි. ඔය එක් මළගෙදරකදිත් බදුරජාණ වහන්සගේ දහම ලැබෙන්න්න කලින් ඔබට ඉතර තියෙනවාද අන ඉතින් අපත් මැරෙනවාන නිසාම මේ සසරුදුකයින අප මේකින් ඉතරවෙන් නොන කිය ඳ මටන් හිල හැබයි සිද්ධාර්ථ කුමාරයට බලන්නකෝ ජීවිතයටටම පලවෙනි මහල්ල දකිනකොට පලවැවෙනි ලඩා දකිනකොට පලවැනි මළකද දකිනොකොට මේ හැම සත්ව එක්ටම මේ ධරමතාව උරුමයි නම් විසින් මේක එතර තුී හිතච්චත බෝසත්කාලි මනේ බෝධි සත්ව කාල ගෙහිල්ලා නැවත නැවති ඉපදිපදී යන මේ ගෝරතර භයානක කටුක සංසාරෙන් ඇතරැවති යන ශේම භූමයක්ක් ගැන කරුණු අපිටවාදාඇලුවා දේශනා කොට. මොකදද මේ ශේම භෝමිය ස්කන්ද නැති ධාතු නැති ආයතන නැති ද්ගල නිමිති සටහන් නැති සිටින් දත යුතු නිදර්ශන් වලින් පෙන්මිය නොහැකි මහා සමුද්‍රය වගේ ගුණතියන නිර්වාණ දහතුුවට පත්වෙන හැට මහා සමුද්‍රය වගේ ගුණතිය මොකද හා සමුද්‍රයබගේ ගුණතියන මහා සමුද්‍රය තියෙන ප ගුණ මහාමුහුදේ කුණනෑ කුණ ඔක්කම මනාකරනව මිනිියක් මැරුණත් එක දවසින් ගොඩදදාන. නිර්වාණයත්ගුණේ කෙස්කුණන රාගකුණනේ දේශකුණනේ මෝහකුණනේ ඉරිසියාකුණුණේ නිර්වාණී කිය. කෙලෙස් වලින් නිදහස් වෙච්ච පිරිසිදු බහමිරක්. අන්ගකෝ මහා සමුද්‍රී තියන ගුණ වගේ. එයට මහා සමුද්‍රීතියන තව ගුණයක්. මහා සමුද්‍රීපද ලොකුලොකු සත්තුව ඉන්නවා දැකනනද. ම සමුද්‍රී ලොකුලොකු සත්තු. හිමිර පංගල ආදීවස මචචයෝ ඉන්න බහෝ ප්‍රවාණය නිර්වාණ පත්ත ්චුතුම අතර නිර්වාාණයට පත්ච ්චුතුමනත් හාමහාසත් මහා කාශ පාදි මහතුමන් වහන්සේ. සාරිිපපුත්‍ර මුොගල්ලානට මහොත්තමයන් වහන්සේ නිර්වාණයකන බෝමීමයට පත්වන මමහෝද බෝහසත් බොහ විශාල සත්වට වාසස්ථානය වගේ නිර්වාණයක ැන මහවතුමන් හසේලාගේ විමුක්තිය නිවෙන තැන. නිවිච්ච තැන බලෙන් නිවනගෙන අපිට කිවේ කවු්ද බුදුරජාන් වහන්සේනේ උන්වහන්සේම පළවිනියට මස්කන්ද පරනිර්වාණයට වැඩ වඩින්න කලින් කෙලෙස් පරිනිර්වාණය කරලා තමන්ගේ ශ්‍රාවක ස්කන්ද පරනිර්වාණයට අදැ බදුරන්හන්සේ පළවිනිට නිවන්දක් උතුන් වහසේ මේ ලෝක පමේ ගෞතම ශාසන හැබැ උන්වහන්සේ සදාකල් ස්කන්ද නිරෝධයට යන්න කලින් ප්‍රජාපතිීලා. පුත්්‍ර ගල්ල නවනි මහෝත්ම යන් වහසේ පරිනිර්වාණයට වඩිද්දී වලාගනට ලස්සන වල ආනන්ද ස්වාවිනාස ප්‍රජාපතිය පිරිිණිවන්න අද අනන්සන්ට . බුදුරයිනාසිකන ආනන්ද යඩන්නේ. ආනද ප්‍රජාපති යන්නේ මේ ප්‍රජාපති මට බහම පකාර කලා සසරේදීඇගේ අම්ම වෙලා නැද වෙලා පුංචලලා මේ පාරත් ෑම බලාගත්තා ඩැ ඇමේ අන්නා දැන්න නිර්වාණයට. ඒක මා සත්්‍යවයන්ට පකාර වෙන භූමියක් පරජාපති වනි උත්තමාාවියන් නිවස් සැනසු තනක් තමයි නිර්වාණී කලකය ඒ වගේ පිගත් මහාමූදේ තවගුණනයක් තින මහාමෝදර කොච්චර ගංගාවන් වවැටත් මහමූද කවදාවත් පිරන්නේ. වලන පාස්්චර්ය මමුදර ගංගා කොච්චර දැමත් හාමූද පිරෙනවද කොච්චර ගංගා යනවද මමෝද පිරෙන්න්නේෙන. එ වගේ නිර්වාණයට කොච්චර සත්‍යයෝගයයක්ත් නිර්වාණී කියනක පිරෙන්දින්නේ තේර මහමුද ගුණ නිර්වාණ ගුණ එකයි කියෙන් මං මේ කියනව මුූද යනය දන්නවා මහමුද පිරෙන්ි නෑ වගේ නිර්වාණය කිය එක කොච්චර සත් වවෙන්නාවත් පිරෙන්දිින මහමුොහුද තියෙනවා දුර්ලබ වූ වුක්ෂ මිකනේ පුෂ්ප පොළවයට මහමුෝද යට ජීවිතය වෙනස් ඩයිවිිනි කරන හෙමක දන්න බොහම දුර්ලබ එලිය මිනිස්සුන්ට බලන්න බැරි පුෂ්පතියනවා. නිර්වාණය එවගේ ස්කන්න ධාත්වාආයතනවලින් නිදහස්වෙච්ච. බොහම දුර්ලබ වූ පුෂ්පැඇන්තියෙන තැක් වගේ. ස්කන්දවලින් නිදහස්වෙච්ච තැනක් දුරර්ල තැනක් ධාතුවලින් නිහස්වෙච්ච දුර්ලබ තැනක් ආතනවලින් නිදහස්වෙච්ච දුර්ලබ තැනක් එතමයි බදුරාන් සාස තෙරුගන්න මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශාසනය ඇතුළේ අපට කේපු නිර්වාණය බුදු කෙනෙක්ට හැර. සාරිපුත්‍ර මහරහතන් වහන්සේටත් පරතෝ ගෝෂයකින් තොර ඉගන්නේ. ඒ කාරණාව ඇහමකින් තොරව තනින්නන් තනි මනසකට නං වැටහෙන්නේ. කර්මයමකදද කර්ම පලේමොකදද සත්ව්‍ය පදින්න කොහමද පදින්න සත්වයක් කම්මං සත්්‍යය වෙජිත කරමයයට අනුව බෙන්න කොහොමද කම්මස්ස කෝමහි කම්ම දායාදෝකම්ම යෝනිී කම්ම බන්ඳු කරමයම සත්වයා පිළිසරණරගෙන ඉන්න කෝමද රූප කියන්නේෙ මොනවද චිත්ත කියන්නේ මොනවද රූප කොහම එදරතින්නේ පටව්‍යාපතේ ජවාය වන්න ගන්දර සෝජා කියන මේ වගේ. සතරම අභූතයෝ කියන්නේ මොකක්ද දෙිගින් ොහම කියලාතියනවා ලස්සන සූත්‍රවල කියලාතියෙන. ධාතුවල තියෙන සත්්‍ය පුදගල භාවයක් නැකම කියන්නේෙ මොකක්ද චිත්තය කියන්නේ මොක්ද චිත්තේ තියෙන විවෙද ප්‍රේඩ මොනවද මේ හැම්ම දේ මඩු නැතුව කියපු සාාසනයක් බද්සාසන. එනිසා මගේ පින්ංව තුල්ලා බුදුරජාණන් වහන්සේම හඳුනාගන්න යද්දි පැහැදිලියම අවධානියෝ කරන්න උන්හන්සේ අපට දේශනා කරපු නිවනට ගුණ එමටයි ගුණ කෙලර මේ බදර කල් පැබැ මම නෙමයි බුද්ධෝපි බදස්ස බනයේ වන්නම් කප්පම්පි චේයන්්‍ය මබාසමානු. කීයට කප්පෝචිර දීගමන්තරේ වන්න ඕන කියීත තතාගතස්ස බුදු කෙනෙක් ගුණ තවත් බුදු කෙනෙක්ම කිව්වත්. බුද්ධෝපය බුද්ස්ස බනය වන්නම් කපපම්පි චේයන්්‍ය මබා සමානු වෙන මුකුත්ම කියන්නතුව කල්පයක් පුරාවටම බුදුගුණම කිව්වොත් මේ කියදදි පොඩි කතවත්ති න දැනෙන අපි කියනවගේ ස්පීඩ්ඩේකින් වෙයි බුදුරජාණන්හන්සේ අපි එක වචනය කියයදී ආනන්ද වාමනිහස වචන අටක් කියන්නපුන්නේ අපි බුද්ධ කියලා කියනෙකට ආනන්ද වාවිහසේයටි බුද්ධ කියන ිවරේශණය ඇතුළ කාලය තුළි බුද්ධ කියටවතාවක් කියන්න පුළ පැකලීමක් නැතු ආනන්ද ස්වාමිහසයක වචනය කියනකුට බුදුරජාණන් වහන්සට වචන දස හැක් කියන්න ගොළුව තකතු එක වචනයක් කියනකොට බුදුරජාණන් වහන්සේ වචන කසිේ විසි අටක් කතා. හිතන්න වදද න අපි බුද්ධ කියල එක වචනයක් කියනකොට බුදුරජාණ වහසේ වචනය කේ විසිටක් කතාකට ස්පීඩඩක වැඩීද තේරෙන් ඇැද එහම එන්න පුළ නැපි එතම බුදුජාණ කාස්්චර කියන කිසි දදු වචනය මනුෂ්‍යයක කරනට නො හැසි යන්නේන. ඒ වේගේ දැපික මං ඒ බන පංවත්නී. අදදවස්සේ හම කිවත් ඔබට තේරෙනවා පින්ගන්නේ අදවස කිවත් බට තේ තේරෙන ද නැද්ද ම අපි වගේ අඇත් මෙචරස්පීඩ් එකක් චේන්ජ් කරහම බට තේරෙනවනම් ලොවතුරු බුදු කෙනෙක්ගේ වචන විලාශය උන්හන්සේගේ බවංග පරිවාස කාලේ අඩුයි බවංග පරිවාස කාලේ අඩුයි කියන්නේ මකිරත්තර පිගදී දැන් අපි එක චිත්තවීතියක් මෙහම ගිහිල්ල සාමාන්‍යින් තික්ක ප්‍රාඥය හැර සාමාන්‍යිනාට චත්තවීතියක් ගිල්ල බවංග පතන වෙලා වංග විපිතතුමක විස්ක්විර ගීල ම ළංඟ චිතවීතිග වගේ පවතින කාලය වැඩි මම දල උපමාමක්්‍යයන අපේ බවංග පරිවාස බවංග කාලයේ බවංග සිත් තියක් කතලියයක්නක් බුදුරජාණන්සක බවංග පරිවාස කාලය තුනක් හතර.කොට අපි යමත් දිහා බලලා ඒක පිළිබඳව තීරණය කරන්න කලින් බුදුරජාණන් වන්සේ ඒක පිළිබඳව තීරණය කරලා කියලත් එවර වෙන්න පුළුවන් තර ිත්ත ශක්තියක් න්හසට තිබ එනි සයි උන්වහන්සේට යමා මහ පෙළහර පාන්න පුුව. ඇයි යමා මහා පෙළෑරකයන්නේ විරුද්ධවෙච්ච කසීන දෙකින් සමවිදි රපදවන් තේෝධාතුවයි ආපෝධාතුවයි එක රෝම ගාකින් ඉදරයන කරමගකින් වතුරය හම යෝක ර ලස්සන වර්ණාවත්වෙන් පසවවෙ ලක එක්ගැන කියලා දෙන්න න්න ත්‍ර කඇතුල ්‍යානකට මාරුවය මාර්රුවට සම්වධන්න පුළුවන් බවංග පරිවාස කාලි අඩු නිසා මිනිස්සුන්ට පේන්නේ එක්ක පාර මේ සිද්ධ වෙනවා කිය. ඔබයි සාවානිිකනෙති යමා පෙළ හැරපාන්න බැරි. එක වෙලා කසීනන තේජෝකසිනයට සම්බදදිලලා ආපෝ කකසසිනට ඇදති තජෝකසිනවය හැබ බුදුරජාණන් වහන්සේ දෙකටමහම මෙහම සම්වැදීම ක්දයතියෙන නිසා. වේගවත් භාංගය පරිවා ල් චිත් ීතියට ටන නිසා. වහන්සගේ ෝතර බුද්ධත් කියන රරි ස්චර දන්තේරෙනවන. එතකොටට අපි හෙම ශාස්ටෘන් වහන්සේනවක් සරණ ගිහිල්ලයි. වන්සේ වචන එකසේ විසිටක් කියනවාට වේකයි. අපි එක වචනයක් දදි වචන එකසේ විසි අටක් කියලත් උන්වහන්සේ කල්පයක් පුරාවටම බුදුගුණ වර්ණනාකරොත් ක කොච්තර ප්‍රමාණය අදන. ද්ධපි දස්ස බනයේ වන්න්නඩම් කප්පම්පිච්චේ අන්‍ය භාසමාන වෙන මුකුත් කියන්න. කීයේත කප්පෝ චිරදීග මන්තර. බෝකාලයකට පස්ස කල්පෙ වරවයි කල්පයි වරවෙයි හැබැයි ව ෝන ජීයේත තතාගතස් තතාගතයණන් වහන්සේගේ පිළිබඳ වූ වර්ණනාවනගවරවෙන්න ෑැකිවවා ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ ගුණ සමුදාය නහන්සේට මේ ලෝකයේ දැනිච්ච හැටි නාසර මේ ලෝකය පිනිි්ච ඇ නාසේ මේ ලෝකේ ඉන්න එක සත්වයන එක පුද්ගලය දක්ක හැට න දෙැන්න සිසා ගෝතම දරුවා අරගෙන රන් මල මිනිියක් කරගෙන නෙන්නේනේ අරගෙන විල්ල මොද කිවේ අරගෙන කිව්වා ගේ දව ර වා දරව පන හොඳ කර ෙ පුද ේ ගවට මරිච්ච දරුවක් කරගෙන කරයාාව මනාකි කියයයි අන මෙන්න මේට පිස්සව හදන මරිච්ච දරුවෙ කුසන් ඕන අපේ ධර්ම පුදරාන් ඩව කිසා පොළුවන්. අි කර වනකම අරාපපු ස්පීට් එක නවත් ගත්ත හහිිනේ කිසාට අරම කියනකට මුල ක්කම කියන ඕකමෙල සොන්දදාමන් කියලා. පිස්සු හෙදිලාමේ. හදිසිවත් බුදුරන්වාසිත්ක වනම් කිසා වැඩයි පපුුව පැලිලා හැබයි පුළුවන් කියන තැනම කිසා ගෝතමී එත්තනම හිත කිසා කොච්චර සමාජවත් එන අපපච්චියය කියහිත එන්නඇ. සාබටිකක් අරගනක එන්නකොට මතක්කල කවරුත් මරිච්චගේකින් ගේන්නක වලන්න කපක්්‍රම. කියලෙනකොට කිසාවන්තිමට තමන්ගේ ලබය මල කනත්තර දාලා අන්න බුදුරන් වහන්සේගේ දක්ෂතාවය බල වහන්සේගේ තිබ්බ ඒඒ ඒ මන්දන්නේකට මොකක් කියන්න දෙ කියලට වචනනයේ තමයි බුදු කෙනෙක් අර පංචස කැවිල්ල වීනාව ගහලා ස්වාමිනිි ලස්සහිද කියෙවා ප සිල්ගත දසර කවර වීාව ගාන වනුත්ේ රයිඉතින්ර වීනාවත්තිවරයි හදපු කම්පැනී ගත්තිවර ගාපුය කත්ති වරයි උන් අමල තාතල තිවර ඔොලොන් ගං සිල් පදහනේනන් නතියන්ගන්න බුදුරන් හසසික්ව පංචසික මේ කටානයි වීනාවයි දෙකම එකවගේ කටහට වීනාවෙක් වන්නේ වීනාව කටඩික් වන්නේ සොඳුරුයි කෙලකිවේ අන්න බලන්න බුදු කෙන ග්‍යාස්චණ උන්න්නහන්සේ වැඩඉන්නකොට සමහර කතාතියනවා මේ ලොතුර බදුවර වැඩඉන්නකොට කැලේ ඉන්නම රිලාව් කුරුල්ලො ඒ සත්ව ඒල් අම පූජා කර තිය ද ලකුට බද රත්හන් පරත් ාව කුරුල්ලෙක් වෙලා අමගෙඩිය පූජා කරා ො දව ො පි ගදරට ඉරල්ලවක් කුරල්ලෙක් අමගටිය අ දනවා ගන මකද අතේ තියනෙන කරන්න යනව මි එහෙම ගුණයක් සතකුටව දැනෙන්නේ. හැබ මුුදු කෙනෙක් ගහදවතේ තියෙන හා කරුණාව එක සත්්‍යය අන්ට විතරක් නේ ගස් ගල්වලටත් දැනෙන. එනිසයි 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 දවදත්ත ගල පෙල්ලනකොට ඒ ඒ ගල් පර්වතයම ගලක්ට විල්ලා අර ගල බදා ගත්ත කවුරුදන්නේ ඉන්ශුරන්සකක් දාලතිත් බෙනෑන හෙල්මට හේ ජියර්දාගෙන ගියත්නන අද නිහමයන්නේ අම කියන් මේ ගුණේ අපට තේරෙන වාාාව පි තේරුම් දැම හම ෑමත් වගේ ජත කතාව යන අපි තේරුම් න්න ඕො ජතක් කතාාව තින කතාාවම අපට දැනන්නේ බුදු කෙන ගුණ උන්හස ගුණිය කොච්චරද න පෙරලපු ගල් පරවතතිම ගලක් කඩ ගෙනැවිල් උන්හන්සගේ ගල රැක්ක පනිර්වාන මංචකේයට ගිල ආනන්ද වාමනය වතුතරගෙන්න්නේ යන කොට මඩ එවල කරත්ත පන්සියක් එතර වෙලා අයන වානන් සන් ස්වාමණී වාාගතුන් හස අප ස්රයින්ම බොම ඉරයිම බොම කියන ඇයි ආන ස්වාමිනයක මඩ වෙලා ආනන්ද මේ පැන්ගන්න ලොතුර බුදුරජාණන් වහසට කියළ හිතළගන්න හොකිවා. අනන් සංසේ ගීල බදුරාණන් වහසට කියලා හිතල පාත්‍රයේ දානකොට මඩටික පොවට කිෙනා බැහල නිල් කැටේට වතුරු පැදුුණ. අනි ස්වාමී. ගස්වල් ගල්වල්ට වතුරට පවා හිත්පිත් නැති ඔබ වහන්සේ දැනෙන ගුණේ කියලකි බලන්නන. කොච්චර රශ්චරයක්ද කිය. එනිස්සා. මේ දැනගෙන දැම බුද්ධානුස්සතිේ විතරයි කියන්න පුළුවන්ගුණේ සතරකමටහන ඉතුරටි පස්ස කියලා දෙන්න. මේ හිතේ දරාගෙන නැවත නැවත කල්පනාක්. මෙ වඩන් මෙ භාවිත කරන්න භාවිත බහුලීකෘත කරන කොට මගේ පිංගතුරට පුළුවන්කමක් ලැබෙයි බුදුරජාණන් වහන්සේ යන්න කවුද කියන එක හඳුන ගෙන වහන්සගේ සරණයන්. හදවතින් ආය අනම්මනන් හට මෙට කවරුත් කියනවට බුදුට මල් පූජාරණි කවරත් කියේනවටද මේ බන කියවන්නේ කවරත් කියනවට මේ පන්සලටයන්. ුදුරාණන් වහසගේ සාසනය නිසා නිහම දැනගෙන බුද්ධානුස්සතිය නිතර නිතර භාවිත බහුඩී කෘති කරට. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාල තුම් නිවනිංස් වසයීමමිවෙන්නට පොට මේ කුසල් සුක පාරමිතාව වේවා. පාරමීශක්තියක් වේවා පාරමී දම්පිරේවා කියකවුරුත් සාදුකිලි ප්‍රර්ථාව ඇති කරන්න. දෙවියන්ට පිංන මුෝදන් කරමු ධර්ම දශ අවසන් කරන්න. ಆక सట్టచ భుමట్ట දවාനగ మहिද్ధక पഞంతం అను හෝितवा చరంగర කంతుసాసනం ආకసటచ බుम्මట్ట දවාനగ మहिද్ధిका पഞంతం అను හෝದवा చిరంర खంతుදేశනం ಆకసట్టచ భుम्මట్්ట දේවානාగా මहिද్ధిక पुण्यतां अनुमोदित्वा चिरं ग्रक्कुंतम परन्ति मोघखयो निर्वाणम्